ක්තිමත්වමින් පවතින බවතමයි අපි සෑම දිනක වගේ අසන්නට ලැබෙන්නේයට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ මේ වෙනකොට රටට ගලායන ඩොල ප්‍රමාණය රටින් ගලායි අන ඩොල ප්‍රමාණයට වඩා වැඩිවීම. ඉතින් මේක පසුගිය කාලයේ තුළ සංචාරක ව්‍යාපාරය වර්ධනය විදේශ ප්‍රේශණ රටට වැඩි වැඩෙන් ගලායම සහ නව රජයක් බලයට පත්වීමත් සමඟ ඇති වූ ආර්ථික වාතාවරණය කියන කාරණා මේ සඳහා බලපාන්නට පුළුවන්කම තියෙනවා. ඩොලරයාගේ ශක්තිමත්වන ව ෑ වෙලාවක නැත්තත් රුපියලයාගේ දුර්වලවන ඕනෑම වෙලාවක ලංකාවේ බාණ්ඩහා සේවාවන්ගේ මිලගණන් වේගෙන් ඉහලයාමක් දක්නට ලැබෙනවා දැන් රුපියලියගේ ශක්තිමත් වෙනවා එතකොට බාණ්ඩ හා සේවාවන්ගේ මිලගණන් යම් ආකාරයකට විශය මේ ආනයනික බා්ඩා සේවාවන්ගේ මිලගනන් පහලයන්නට ඕන දැන් අපනයින ආදායම වේගෙන් වර්ධනය කර ගැනීමටත් ආනායන වියදම යම් ආකාරයකට පාලනය කරලා තබා ගැනීම සඳහත් අපි යම් ආකාරයේ ප්‍රතිප ක්‍රියාත්ම කරන්නට ඕනේ. එතුළින් පමණයි දිගුකාලයා තුළ රජේ මධ්‍යෙන් බැංකුව සතු සංචිත ප්‍රමාණය වැඩිකරගෙන රුපියලයාගේ ස්ථාවරව පවත්වාගෙන මේ ආර්ථිකය ඉදිරියට ගෙනයන්නට පුළුවන්කම තියන්නේ.